आय भवान कृते वेलडिक आरम्भ करमु दिदास विसीपहा वाला कृते पेपर क्लास के अद दह अटवेनी पेपर एक अभी साक्षात्कार करने अन्य लेवल अब दह अट पेपर एक है मैं वन कोट आप वाला के ग्रुप पर इतना दह अट पेपर का दाल थी ना आ मेरे को प्रिंट आउट का अर्गेन है अद दें सूदान में अति उत्तर लिया ला हरे अब दें साक्षात्कार आरम्भ करना हो दे राइट बताइए दह अट पेपर एक है लेवल ऑफ दह अट पेपर एक अभी साक्षात्कार करने रहे अन्य एक बुद्धे पलवी प्रश्न है मम एम साक्षात्कार करने ना पलवी प्रश्न है वेला वे अन्य सा पलवी प्रश्न पलवी कर सके ना बुद्धे मानव आवश्यकता सह वमना यान उदाहरण दाखवीन पहली करना है मनोवाद मानव आवश्यकता की अन्य मनोवाद वमना की अन्य के लिए अपने දැන් අපි දැන් මේ ප්‍රශ්නට උත්තර ලියනකොට අපිට විවිධ කෝණවලින් මේක හිතන්න පුළුවන්. නමුත් මම හිතන්න ඕන දන්නවා පුතේ දැන් අපි මිනිස්සු විදියට ජීවත් වෙදී සමාජයේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය මොකද අපි දන්නවා මේ ජීවත් වීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට ඕනේ මේ ආහාර අවශ්‍යයි. ඒ වගේම ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. නිවාස අවශ්‍යයි. ජලය අවශ්‍යයි. මේවට අපි කියනවා මිනිසාගේ මූලික අවශ්‍යතා කියලා. එතකොට මේ අවශ්‍යතාව කියන වචනේ අපිට එහෙමම ගොනු කරගන්න පුළුවන් මේ මෙන්න මෙහෙම දැන් අර මිනිසාගේ නැත්නම් මිනිසෙකුගේ පැවැත්ම සඳහා ඒ කියන්නේ මිනිසාගේ සිය පැවැත්ම සඳහා අවශ්‍ය මූලික සාධක තමයි මූලික අවශ්‍යතාව කියලා කියන්නේ අපිට එහෙම කියන්න පුළුවන් ඒ කියන්නේ නිවාස ඇඳුම් පැළඳුම් ආහාර ජලය මේවා තමයි මිනිසාගේ මූලික අවශ්‍යතාව එතකොට වුවමනා කියන්නේ මොනවද වුවමනා කියන්නේ පුතේ අවශ්‍යතා සපුරා ගැනීම අනුව තමයි වුවමනා තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් පුතේ දැන් මම මෙහෙම කියන දැන් මට බඩගින්නක් දැනෙනවා. දැන් මට බඩගින්නක් දැනෙනවා කියන එක මගේ අවශ්‍යතාවයක්. බඩගින්න කියන එක අවශ්‍යතාවයක්. මට බඩගින්න නිවා ගන්න එක්කෝ මට බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, ඉඩියාප්ප කන්න පුළුවන්. ඒ තමයි මගේ වුවමනාව. පැහැදිලිද? ඒ කියන්නේ මට බඩගිනි දැනෙනවා. බඩගින්නක් ඇති වෙනවා. ඒක අවශ්‍යතාවයක්. එතකොට ඒ අවශ්‍යතාවය සපුරා ගන්න මට පාන් කන්න පුළුවන් බත් කන්න පුළුවන් ඉඳිආප්ප කන්න පුළුවන් පිට්ටු කන්න පුළුවන් පැහැදිලිද ඒ තමයි වුවමනාව මම හිතන්නේ එතනින් වලට අදහසක් ගන්න පුළුවන් අපි කතා කරමු මෙහෙම ලියන්න පොතේ මුලින්ම අවශ්‍යතාව කියලා ලියන්න අවශ්‍යතාව වල ලියලා ඇති තියෙන නැති ඉන්නවනම් ලියන්න අවශ්‍යතාව කියලා අවශ්‍යතාව 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 කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම පොතේ පුංචි කෑල්ලක් ගහලා ලියන්න අවශ්‍යතාව කියලා දාලා ලියන්න ලියන්න මිනිසාගේ ජීවන පැවැත්මට අවශ්‍යතාව කියලා දාලා ලියන්න මිනිසාගේ ජීවන පැවැත්මට මිනිසාගේ ජීවන පැවැත්මට අත්‍යවශ්‍ය මූලික සාධක මිනිසාගේ ජීවන පැවැත්මට අත්‍යවශ්‍ය මූලික සාධක අත්‍යවශ්‍ය මූලික සාධක අවශ්‍යතා නම් වේ අත්‍යවශ්‍ය මූලික සාධක අවශ්‍යතා නම් වේ අවශ්‍යතා නම් වේ උදාහරණ කීපකුත් ලියන්න පුතේ අවශ්‍යතා වලට ලියන්න ආහාර අපි කීපයක් ලියමු ආහාර ඒ වගේම ලියන්න පුතා ඇඳුම් පැළඳුම් ආහාර ඒ වගේම පුතේ ඇඳුම් පැළඳුම් ඒ වගේම ජලය ජලය ඒ වගේම පුතේ තව කියන්න පුළුවන් නිවාස නිවාස ඔය වගේ දේවල් තමයි මිනිසාගේ මූලික අවශ්‍යතා කියලා කියන්නේ අපි හරි මිනිසාගේ මූලික අවශ්‍යතා හරි රූලක් ඇරලා ලියන්න පුතා ඊළඟට වුවමනා කියලා වුවමනා මොනවද වුවමනා කියන්නේ කියලා අපි කතා කරනවා දැන් වුවමනාවක් කියන්න පුතේ මේ අවශ්‍යතාවයක් සපුරා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි වුවමනාවක් කියන්නේ හරි ලියන්නක මෙහෙම වුවමනා කියලා දාලා ලියනවා අවශ්‍යතා සපුරා ගත හැකි අවශ්‍යතා සපුරා ගත හැකි අවශ්‍යතා සපුරා ගත හැකි විවිධ ආකාර අවශ්‍යතා සපුරා ගත හැකි අවශ්‍යතා සපුරා ගත හැකි විවිධ ආකාර වුවමනා නම් වේ අවශ්‍යතා සපුරා ගත හැකි විවිධ ආකාර වුවමනා නම් වේ වුවමනා නම් වේ කියලා දාලා පොඩ්ඩක් එක පැහැදිලි මදි වගේ තියෙන නිසා මම උදාහරණයක් දෙන්නම් ඔයාලට පැහැදිලි වෙන්න උදාහරණයක් ලෙස දෙන්න ලියන්න වුවමනා පිළිබඳව මෙන්න මෙහෙම ලියන්නකෝ කුංචි පැහැදිලි කිරීමක් ලියාගමු මෙහෙම ලියන්න
යන පිපාසය අවශ්‍යතාවක් වන අතර, එතන මම හිතන්නේ මේකෙන් වරර තේරෙයි, පිපාසය අවශ්‍යතාවක් වන අතර, පිපාසය අවශ්‍යතාවක් වන අතර, පිපාසය අවශ්‍යතාවක් වන අතර ඒ සඳහා ජලය හෝ ඒ සඳහා ජලය හෝ වෙනත් පානයක් ජලය හෝ වෙනත් පානයක් භාවිතා කළ හැකිවීම. හරි, එතකොට පිපාසය කියන්නේ පුතේ අවශ්‍යතාවයක්, ඒක සපුරා ගන්න වුවමනා තියෙනවා. දැන් පිපාසය කියන්නේ අවශ්‍යතාවයක්, පිපාසය සංසිඳුවා ගන්න අපිට වතුර හරි වෙන බීම වර්ගයක් හරි බොන්න පුළුවන්. ජලය හෝ වෙන බීම වර්ගයක් කියන්නේ අපේ වුවමනාව වෙනවා. පැහැදිලිද? හරි, මම හිතන අදහස තේරෙන්න ඇති. තේරුණානේ? හරි, ඊට පස්සේ පුතේ දෙවෙනි කොටස, ඉංජිනේරු තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ දෙකක් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඉංජිනේරු තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ ගණනාවක් අපිට තියෙනවානේ. මොනවද? ගින්දර, රෝදය, විදුලිය, එතනින් එහාට ගියාට පස්සේ සූත්‍රිකා බල්බය, දුරකථනය, ඉලෙක්ට්‍රොනික වැල්වය, ඒ වගේම ට්‍රාන්සිස්ටරය, ඒ වගේම සංගෘහිත පරිපද, ඒ වගේම චීන චට්ටි වාත්තු කිරීම, මුද්‍රණ යන්ත්‍ර සොයා ගැනීම, ඒ වගේම සිමෙන්ත නිෂ්පාදනය, ඔය වගේ දේවල් ගණනාවක් තියෙනවානේ. අපි ලියව කීපයක් පොතේ. මෙන්න මෙහෙම ලියන්නකෝ. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණදී හැරවුම් ලක්ෂ කීපයක් ලියන්නකෝ. ගින්දර, ඒ වගේම පුතා රෝදය, ඒ වගේම පුතා විදුලිය, ඒ වගේම දුරකථනය, ඒ වගේම සූත්‍රිකා බල්බය, ඒ වගේම චීන චට්ටි වාත්තු කිරීම, එදිරින් හරි ගියාට පස්සේ ඉලෙක්ට්‍රොනික වැල්වය, ඒ වගේම ට්‍රාන්සිස්ටරය, ඒ වගේම සංගෘහිත පරිපත IC කියලා අපි කියනවා. සංගෘහිත පරිපත, මුද්‍රණ යන්ත්‍රය, ඒ වගේම සිමෙන්ති, ඔන්න ඔය වගේ දේවල් ඉංජිනේරු තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ ලෙස පුතේ අපි දකිනවා. තුන්වෙනි කොටස කියනවා, තාක්ෂණවේදී කළමනාකරණය යන්න හඳුන්වන්න. තාක්ෂණවේදී කළමනාකරණය, පුතේ තාක්ෂණවේදී කළමනාකරණය කියන්නේ මොකක්ද? කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කරගන්න නැත්නම් මුදුන්පත් කර ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ කළමනාකරණය යන විශේෂේෂ්ඨ ආධාර කරගනිමින් තාක්ෂණික හැකියා සැලසුම් කිරීම තමයි අපි කියන්නේ පොතේ තාක්ෂණවේදී කළමනාකරණය කියලා. මේවා තියරි වල අපි නිතරම කතා කරලා තියෙන දේවල්. ඔයාලම හොඳටම දන්න දේවල්. හරි, කෙලින්ම තියරෙනි. එහෙමම ලියන්න යන දඩබඩස් ගාලා අහන්න අපෙන් තාක්ෂණවේදී කළමනාකරණය හැඳින්වීම. මේක සරලයි. කියන කොට මෙහෙම කියන්න, කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, එහෙම නැත්නම් මුදුන්පත් කර ගැනීම සඳහා, උපාය මාර්ගික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා මුදුන්පත් කර ගැනීම සඳහා මුදුන්පත් කර ගැනීම සඳහා විද්‍යාව තාක්ෂණය හා කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර ආධාර කර ගනිමින් කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර ආධාර කාගරි මයික් එකක් වන්නලා තියෙන ඔෆ් කරගන්න. විෂය ක්ෂේත්‍ර ආධාර කරගනිමින් තාක්ෂණික හැකියා
තාක්ෂණික හැකියා සැලසුම් කොට තාක්ෂණික හැකියා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමයි. තාක්ෂණික හැකියා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමයි. ක්‍රියාත්මක කිරීමයි. ඔන්න ඔක තමයි පොතේ තාක්ෂණදී කල්පනාකරණය කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ අපි අහනවා තාක්ෂණදී කල්පනාකරණයේදී සැලකිය යුතු කරුණු. පොතේ දැන් තාක්ෂණික නැත්තම් අපි අහන්නේ තාක්ෂණදී කල්පනාකරණයේදී සලකන්න ඕන කරුණු. පොතේ දැන් තාක්ෂණ ඒ කියන්නේ තාක්ෂණවේදී කල්පනාකරණයේදී සලකන්නට ඕන කරුණු අපි දන්නවනේ හතරක්. තාක්ෂණවේදී කල්පනාකරණයේදී සලකන්නට ඕන කරුණු හතරක් අපි දන්නවා. එකක් මොකක්ද? සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව. පළවෙනි එක තමයි අපි දන්නවා සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව. සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව. ඊළඟට පොතේ තාක්ෂණවේදී සම්බන්ධ අනාවැකි. තාක්ෂණ වේදය සම්බන්ධ අනාවැකි. ඊළඟට තාක්ෂණවේදී ගමන් මඟ හඳුනා ගැනීම. තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම. ඒ වගේම පුතේ ව්‍යාපෘතියේ පරිමාණය. ව්‍යාපෘතියේ පරිමාණය. ඔන්න ඔය කරුණු හතර තමයි පුතා තාක්ෂණවේදී කළමනාකරණයේදී සැලකිය යුතු කරුණු හතර වෙන්නේ. දැන් ලියන්න එම කොටසට උත්තරය තාක්ෂණවේදී කළමනාකරණයේදී සලකන කරුණු. ලියන්න පුතේ පළවෙනි කෙනා සංවිධානය තුළ පළවෙනි කෙනා ලියන්න සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව. සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව. එහෙනම් තාක්ෂණවේදී භූමිකාව සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව. හරි. සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව. දෙවෙනි කෙනා ලියනවා තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි. තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි. තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි. තුන්වෙනි කෙනා ලියනවා තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම. තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම. තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම. ඊළඟට ලියනවා පුතේ ව්‍යාපෘතියේ පරිමාණය. හරි. ඔන්න තාක්ෂණවේදී කල්පනාකරණයේදී සලකන කරුණු හතර. හරි. පස්වෙනි කෙනා කියනවා තාක්ෂණවේදී කල්පනාකරණයේ වක්‍රය ඇඳ පෙන්වන්න කියලා. තාක්ෂණවේදී කල්පනාකරණයේ වක්‍රය. හරි. ඒකේ දරුවනේ මුලින්ම අපි දන්නවා නිර්මාණකරණය. ඊළඟට සැලසුම්කරණය. ඊළඟට පුතේ පාලනය. ඊළඟට මෙහෙයවීම. ඊළඟට සංවිධානය. ඔන්න ඔය කරුණු අතර මෙන්න මේ වගේ සම්බන්ධයක් පුතා තියෙන්නේ. හරි. නිර්මාණකරණය, සැලසුම්කරණය, පාලනය, මෙහෙයවීම සහ සංවිධානය. හරි. ටක් ගාලා පොතේ අඩුපාඩු තියෙනවා නම් මේක ඇඳලා නැති අය ඉන්නවා නම් ඉක්මනින් මේක ඇඳලා ඉවර කර ගන්න බලන්න. හරි. ඔය සර්කල් එකට අනුව හදා ගන්න. නිර්මාණකරණය, සැලසුම්කරණය, පාලනය, මෙහෙයවීම සහ සංවිධානය කියලා. ඉක්මනින් අඩුපාඩු තියෙන දරුවෝ ටික හදා ගන්න. හරි. තවදුරටත් මේක නෝට් කරලා ඉන්නවද? මම හිතන වැඩේ නම් ඉවරද නේද? නෝට් කරගෙන ඉන්නවා නම් මට කියන්න. හරි. මම අහන්නද? මේ ටිකට අහුලන්නේ නැහැ නේ.
මේකේ ගැටලුවක් නැහැ. මේ පැත්ත ලියනා ඉන්නවද නැහැ නැහැ. හරි මේ ඉවරයි. රාජ් ඊට පස්සේ පොතේ අපෙන් අහනවා ඊළඟට දේශීය කර්මාන්ත වර්ගීකරණය ආකාර හතර දක්වන්න. දේශීය කර්මාන්ත වර්ගීකරණය ආකාර හතරක් අහනවා. හරි දේශීය කර්මාන්ත වර්ගීකරණය අපි දැන් පොඩ්ඩක් අවධානය යොමු කරමු. පුතේ දේශීය කර්මාන්ත වර්ග කරන්න අපි මේ පාදක කරගන්න විවිධ නිර්ණායකයන් තියෙනවා. අපි චුට්ටක් එක මතක් කරමුකෝ. ඔයාලට මතකයි දැන් ඔය ඉන්නේ මොනවද දේශීය කර්මාන්ත වර්ග කරන ප්‍රධාන කොටස් හතරක් තිබ්බනේ. හරි ඔය ප්‍රධාන කොටස් හතරත් එක්ක අපිට දරුවනේ අනු කොටස් කීපෙකුත් තිබුණා. හරි දැන් මතක තියෙනයි මම හිතන්නේ ඔගේ බෙදලක් ඇති. හරි ඒ බෙදන්න අමතක වෙලා තියෙනවා නම් මම දැන් පැහැදිලි කරන්නම් ඒ කොටස් සියල්ලක්ම වලට මම මතක් කරන්නම් දැනගන්න. ඊට පස්සේ අපිට දරුවනේ ඒක සංක්ෂිප්තව විස්තර කරගන්න පුළුවන් වෙයි. හරි මම පැහැදිලි කරන්නම්. මෙහෙම අපෙන් අහන්නේ දේශීය කර්මාන්ත වර්ගීකරණය ආකාර හතර. දැන් දේශීය කර්මාන්ත වර්ග කරනවානේ පුතේ මෙන්න මෙහෙම. ඔයාලට මතකයි දේශීය කර්මාන්ත මේ දේශීය කර්මාන්ත වර්ග කරනවානේ පුතේ ආකාර හතරකට. මේ ආකාර හතර ගත්තාම 1 2 3 4 කියලා ගත්තොත් එහෙම අපිට මෙයා එක්කෙනෙක් වර්ග කරන්න පුළුවන් නිෂ්පාදන ස්වරූපය අනුව. නිෂ්පාදන ස්වරූපය අනුව නිෂ්පාදන ස්වරූපය අනුව පුතේ අපිට මෙයාව වර්ගීකරණය කරන්න පුළුවන්. මේ හරියටම මට මෙයාව කොටස් හතරකට බෙදන්නත් පුළුවන්. ඊළඟට කර්මාන්ත ව්‍යුහයේ පරිමාණ අනුව වර්ග කර හැකි. කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව මට මෙයාව ආකාර දෙකකට වර්ග කර හැකි. ඊළඟට ස්ථානීය ස්වභාවයන්ව වර්ග කර හැකි. ඒකත් මට ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. ඊට පස්සේ දරුවනේ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව දැන් අපි බලමු නිෂ්පාදන ස්වරූපය අනුව කර්මාන්ත වර්ග කරනකොට දරුවනේ පතල් හා කැණීම් තිබුණා. පතල් හා කැණීම් ඒ වගේම තව තිබුණා නිමි භාණ්ඩ තිබුණා. ඒ වගේම තව තිබුණා ද්‍රව්‍ය සැකසීම් කර්මාන්ත තිබුණා. තව තිබුණා අලුත් වැඩියා තමා නඩත්තු හා සේවා කර්මාන්ත තිබුණා. කර්මාන්ත ව්‍යුහයේ පරිමාණනෝ ආකාර දෙකයි. මොනවද ඒ? පළවෙනි කෙනා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත තිබුණා. ඊළඟට තිබුණා මහා පරිමාණ කර්මාන්ත තිබුණා. ස්ථානීය ස්වභාවයනෝ කර්මාන්ත ආකාර දෙකයි. එක්කෙනෙක් තිබුණා ගෘහ කර්මාන්ත, අනිත් එක්කෙනා තිබුණා කර්මාන්ත ශාලා. කර්මාන්ත ශාලා මතකයිනේ. ඊට පස්සේ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව කර්මාන්ත වර්ග තුනකට බෙදුවා. පැහැදිලිනේ. එක්කෙනෙක් තමයි නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව එක කර්මාන්තයක් තමයි පූර්ණ මිනිස් ශ්‍රමය. පූර්ණ මිනිස් ශ්‍රමය පූර්ණ මිනිශ්‍රමය භාවිත කර්මාන්ත තිබුණා. ඊළඟට අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිත කර්මාන්ත තිබුණා.
ඊට පස්සේ පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිත කර්මාන්ත තිබුණා. ඔන්න දේශීය කර්මාන්ත වර්ගීකරණය බලන්න ආය මේ ඔයාලගෙන් අහන්න බෙන්නේ මේ පළවෙනි හතර දෙනා විතරයි අහන්නේ. මේ ඔය ඔය ටොපික් එක මම බෙදලා දෙන කොටස් හතර විතරයි ඔයාලගෙන් අහන්නේ. හැබැයි මම එක අපි ප්‍රශ්නයකට උත්තර ලියන නිසා දැනගන්න එක සියල්ලක්ම ලිව්වා. අපි මෙහෙමම නෝට් කරගමු. දේශීය කර්මාන්ත කියලා දාලා නිෂ්පාදක ස්වරූපය අනුව කොටස් හතරයි පතල් හා කැණීම් නිමි භාණ්ඩ ද්‍රව්‍ය සැකසීම් අලුත් වැඩියා නඩත්තු හා සේවා. කර්මාන්ත වේ පරිමාණය අනුව සුළු හා මධ්‍ය පරිමාණ මහා පරිමාණ. ස්ථානයේ ස්වභාවය අනුව ගෘහ කර්මාන්ත කර්මාන්ත ශාලා. නිෂ්පාදනයේ සිදු කරන ආකාරය අනුව පූර්ණ මිනිස්ශ්‍රමය භාවිත කර්මාන්ත, අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිත කර්මාන්ත සහ පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිත කර්මාන්ත කියලා කර්මාන්ත වර්ගීකරණය වෙනවා. හරි, දැන් ඔය ටික ටක් ගාලා නෝට් කරගන්න බලන්න බෙදීම. ඉක්මනින් ඔක ඉවර කරගන්න බලන්න, හැමෝම ඉක්මන් කරන්න බලන්න. වැඩි ඉවර නම් මට හරි කියලා ටෙක්ස්ට් එකක් දාන්න. වැඩි ඉවර නම් හරි, වැඩි ඉවරයි කියලා නම් දරුවෝ කීප දෙනෙක් මට ටෙක්ස්ට් කළා. අනිත් අයගේ වැඩ කොහොමද, තව ලියනා ඉන්නවද, මම ඊළඟ කොටසට යන්නද, මේක මකන්න එපාද, චුට්ටකට කියන්න බලන්න. අනිත් අයගේ වැඩ කොහොමද, අනිත් අය අවුලක් නැද්ද, වැඩි ඉවරද කට්ටියගේ, මම මේක මකන්න දෙනවා. හරි, අවුලක් නැහැ මං හිතන්නේ. එහෙනම් මම මේක මකන්නම් ඊළඟ කොටසට යන්න. හරි, අපි ඊළඟ කොටසට යමු. උදේ හොඳයි. දැන් ඔයාලා ඔය පේපර් ක්ලාස් එකේ වැඩ වලදී ඔයාලා දරුවනේ කන්ටිනියුලි ඔය වැඩ ටික හරියට කරගෙන යන්න. මොකද හේතුව දැන් ඔයාලගේ දැන් ඊළඟට ටර්ම් ටෙස්ට් එනවා. ඊට පස්සේ දැන් කොහොමද නොවැම්බර් 25ට කලින් ඒ ලෙවල් 2024 කරලා යන්න කලින් ඔයාලට ටර්ම් ටෙස්ට් තියයි. හරි, එතකොට මේ උපරිමයෙන් ඔයාලා වැඩ වලට සම්බන්ධ වෙන්න වෙනවා. පේපර් එක ක්ලාස් එකේදී තමයි ඔයාලා අඩුපාඩු ගොඩාක් හදාගන්න පුළුවන් වෙන්නේ. තියරි පන්තියේ කරත් වඩා පැහැදිලිනේ. හරි, එතකොට රයිට් ඊළඟ කොටසට අපි යමු කියලා ගන්න ප්‍රශ්න වතාවක්.
හොඳයි. ඔයාලට දෙන ඊළඟ ප්‍රශ්න දෙකේ මෙහෙමයි කියන්නේ. හරි, ඔයාලට දෙන ඊළඟ ප්‍රශ්න දෙකේ මෙහෙම කියනවා. දැන් ඔන්න කර්මාන්ත වර්ගීකරණය. හරි, ඊට පස්සේ කියනවා නිෂ්පාදන වැඩි දියුණු වීම සඳහා බලපාන සාධක තුනක්. පොතේ දැන් නිෂ්පාදන වැඩි දියුණු වෙන්න බලපාන සාධක අපි දන්නවනේ කීපයක්. සාධක නිෂ්පාදන වැඩි දියුණු වෙන්න බලපාන සාධක. පළවෙනි එක තමයි පුතා වෙළඳපළ තරගකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාවය. දෙක, පෞද්ගලික අවශ්‍යතා. තුන, රාජ්‍ය අරමුණු. ඔන්න ඔය සාධක තුන තමයි නිෂ්පාදන වැඩි දියුණු වීම සඳහා බලපාන සාධක වෙන්නේ නේද? මතකයි සාධක තුනයි. ලියන්න පුතේ එකින් එක බෙදෙන්නේ මෙහෙම ලියන්න. වෙළඳපළ තරගකාරීත්වය තුළ වෙළඳපළ තරගකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාවය. වෙළඳපළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාවය. සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාවය. සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාවය. දෙවැනි කරා ලියනවා පෞද්ගලික අවශ්‍යතා. පෞද්ගලික අවශ්‍යතා. තුන්වෙනි කෙනා ලියන පොතේ රාජ්‍ය අරමුණු. රාජ්‍ය අරමුණු. රාජ්‍ය අරමුණු. රාජ්‍ය අරමුණු. හරි. ඊට පස්සේ ඊට පස්සේ වලින් අහනවා දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නව තාක්ෂණවේදී ක්‍රියාවලිය පිටුවහල. දැන් මුද අපි දන්නවා විශේෂම දරුවනේ ඔය දේශීය කර්මාන්ත සංවර්ධනය කරන්න තාක්ෂණය මොන මොන ආකාරයකටද සම්බන්ධ වෙන්නේ කියලානේ අපි මේ අහන්නේ. හරි, අපි දන්නවා දැන් දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා තාක්ෂණය භාවිතා කරන ආකාරයන් අපි දන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් වානේ කර්මාන්තය ගන්නකො, දැන් වානේ කර්මාන්තය ගත්තොත් විශේෂම කම්මල් වල භාවිතා කරන මයින්හම වෙනුවට වර්තමානයේ විදි පාවිච්චි කරන කොට ඉලෙක්ට්‍රික් බ්ලෝවර් එකක්. ඒ වගේම ගැඹුරු ලිං වලින් ජලය එළියට ගන්න ඉදි මේ පහුගිය කාලේ නැත්තම් අතීතයේ භාවිතා කරපු ආණ්ඩියා ලිං ක්‍රමයට නැත්තම් ලිං ක්‍රමයේ වෙනුවට වර්තමානයේ පාවිච්චි කරනවා විදුලි ජල පොම්පයක්. ඒ වගේම විශේෂම දරුවනේ මේ පලි බෝධක වලට ඔරොත්තු දෙන අඩු කාලෙකදී වැඩි අස්වැන්නක් ලබා දෙන නව බීජ ප්‍රභේද හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ගොයම් කැපීම, වැතපෑන් කිරීම, ඒ වගේම ඇසිරීම වගේ වැඩවලදී අපි අධිතාක්ෂණික බහුකාර්මික යන්ත්‍ර භාවිතා කරනවා. ඒ වගේම ගොඩනැගිලි දික් කිරීම කර්මාන්තයේදීත් එහෙමයි. ධීවර කර්මාන්තයේදීත් එහෙමයි. ඉතින් ආන්ගේ ටිකක් අපිට විස්තර ඇතුව ලිව්වා නම් මෙතනදී වඩා වටිනවා. ඒක තමයි මේ අහන්නේ. නව තාක්ෂණදී ක්‍රියාවලිය පිටුවහල පැහැදිලි කරන්න. ලියන්න මොකද වෙන්නේ මෙහෙම. ලියන්න. අපි කී වැලියම හතරක් පහක් ලියමු. ලියන්න. කම්මල් වල භාවිතා කරමින් පවතින කම්මල් වල භාවිතා කරමින් පවතින මයිනහමට කම්මල් වල භාවිතා කරමින් පවතින මයිනහමට ආදේශකයක් ලෙස මයිනහමට ආදේශකයක් ලෙස විදුලි කුඹුව යොදා ගැනීම. විදුලි පුඹුව යොදා ගැනීම. විදුලි පුඹුව යොදා ගැනීම. විදුලි පුඹුව යොදා ගැනීම. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. ගැඹුරු ලින් වලින් ජලය ඉවතට ගැනීම සඳහා ගැඹුරු ලිං වලින් ජලය ඉවතට ගැනීම සඳහා භාවිතා කළ ආණ්ඩියා ලිං ක්‍රමය වෙනුවට වර්තමානයේ විදුලි ජල පොම්පය භාවිතා කිරීම. විදුලි ජල පොම්පය භාවිතා කිරීම.
විදුලි ජල පොම්පේ භාවිතා කිරීම. තව එකක් පලිබෝධකයන්ට ඔරොත්තු දෙන පලිබෝධකයන්ට ඔරොත්තු දෙන පලිබෝධකයන්ට ඔරොත්තු දෙන අඩු කාලයකදී පලිබෝධකයන්ට ඔරොත්තු දෙන අඩු කාලයකදී වැඩි අස්වැන්නක් අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබා ගත හැකි නව බීජ ප්‍රභේද හඳුන්වා දීම නව බීජ ප්‍රභේද හඳුන්වා දීම නව බීජ ප්‍රභේද හඳුන්වා දීම තව එකක් කියන්න ගොයම් කැපීම පෑගීම ගොයම් කැපීම පෑගීම ඇසිරීම ඇසිරීම ආදී කාර්යයන් සඳහා අධිතාක්ෂණික බහුකාර්මික යන්ත්‍ර යොදා ගැනීම අධිතාක්ෂණික බහුකාර්මික යන්ත්‍ර යොදා ගැනීම තව එකක් තවලේනවා අතීතයේ ගොඩනැගිලිවල ගෙබිම නිර්මාණය කිරීමට ගෙබිම නැත්නම් ගෙබිම සඳහා ගොම මැටි යෙදුවද වර්තමානයේ ඒ සඳහා ගෙබිම් උළු හෝ සිමෙන්ති භාවිතය හරි තව එකක් ලියන්න අපි ධීවර කර්මාන්තය ගැන කතා කරමු ලියන්න අතංගුව ඉරටු කෙමන ආදී අතංගුව ඉරටු කෙමන ආදී සම්ප්‍රදායික මෙවලම් වෙනුවට මසුන් මැරීම සඳහා නයිලොන් දැල් බිලී කොපු ආදී යොදා ගැනීම තව එකක් ලියනවා දැවයෙන් කළ ඔරු වෙනුවට වීදුරු කැඳි ප්ලාස්ටික් වලින් ඔරු නිර්මාණය කිරීම හරි ඊට පස්සේ පොතේ කියනවා හරි ඔන්න ඔතනින් පළවෙනි ප්‍රශ්න නම් ඉවරයි දැන් එනවා පොත දෙවෙනි ප්‍රශ්නට එනකොට ඔන්න කතන්දර ටිකක් එක්කයි යන්න තියෙන්නේ ඒකේ ඒ කොටස රූප සටහනේ දීලා තියෙන ඇති ආධාරක තුනක් මත රඳවා ඇති කොන්ක්‍රීට් ව්‍යුහය ඇසුරින් පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියන්නේ
හරි. දැන් පොඩ්ඩක් මේ බලන්න මේ දීලා තියෙන රටාව. මෙහෙම දීලා තියෙනවා concrete view එකක්. මෙතන තියෙනවා කුණ්‍යයක්, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. හරි. මෙතන XX කියලා JDA කොටසක් දෙනවා. මෙතන YY කියලා කොටසක් වෙනවා. මෙතන ඉසර ඉසර කියලා කොටසක් වෙනවා. මේ දින දරුවනේ කොන්ක්‍රීට් view එක දරුවනේ හරස් පඩක් වෙනකොට ඔය XX කියන කොටස ගත්තාම ඔතන තියෙන ඇත්තටම කොන්ක්‍රීට් පුවරුවක් slab එකක් වගේ. YY කියන තැන තියෙන මොකක්ද? කොන්ක්‍රීට් තලාදයක්, බීම් එකක් වගේ. ඉසර ඉසර කියන තැන තියෙන මොකක්ද? කැන්ටිලීවර් එකක් වගේ. පැහැදිලිද? හරි. එතකොට අපෙන් අහනවා XX YY හා ZZ තල ඡේද සඳහා හරස්කඩ පෙනුම් ඇඳ උදාසීන කලාප සලකුණු කරන්න. රයිට්. මෙතන පොතේ දැන් XX කියන තැන තියෙන්නේ කොන්ක්‍රීට් පුවරුවක්. ඒ කියන්නේ ස්ලැබ් එකක්. වගේ කොටසන්නේ YY කියන තැන තියෙන්නේ කොන්ක්‍රීට් බීම් එකක්. ZZ කියන තැන තියෙන්නේ පොතේ කොන්ක්‍රීට් කැන්ටිලීවර් එකක් තියෙන්නේ. දැන් මම මේක ඇත්තටම ඉන්ස්ට්‍රක්ෂන් එක අරන් දුන්නා. මේක දැන් මේ දැන් අපි මේ මේ හරස් කරන් යනදී ඇයි හරි පුතාලා ඩක්ටර් ක්ලාස් එකට ජොයින් වෙන්න. දැන් මේ XX කියන තැන අපි යන්නේ හරි XX කියන තැන පොඩි අපි යන්නේ ඔය මයික් ඔන් වෙලා කීප දෙනෙක් එක බලන්න. මයික් ඔන් වෙලා කීප දෙනෙක් එක ඒක ඩක්ටර් ගාලා ඔෆ් කරගන්න. හරිනේ රයිට්. මම දැන් මම ආව පහදි කරන්න බලන්න. ඔයාලා මයික් ඔෆ් කරගෙන සෙට් වෙන්න. දැන් මෙතන ඇත්තම මේ තලාදයක් තියෙනකොට මේ තලාදයේ කොටසක් මෙතන තියෙන ඇත්තම මේ තලාදයක් විදිහට තියෙනකොට මේක මැදින් පාත් වෙන්න පුළුවන්. ඒ නිසා කම්බි දාන්න යටට මේ මෙතන ස්ලැබ් එකක් තියෙන්නේ. හරි. එතන මෙතන තියෙන්නේ බීම් එකක්. ඒ බීම් එකට කම්බි දාන විදිහ වෙනයි. මෙතන කැන්ටිලීවර් එකක්. කැන්ටිලීවර් එකට කම්බි දාන විදිහ වෙනයි. මම දැන් එතනම පැහැදිලි කිරීමක් කරන්න. මෙතෙන්ට කම්බි දානකොට මේ ස්ලැබ් එක ගත්තාම ඔයාලට මතකයි මම චුටි මතක් කිරීමක් මේ කරන්නේ. හරි. මෙහෙම තියෙනකොට හරි මෙතන මේ ස්ලැබ් එක මෙහෙම තියෙනවා නම් මෙතන මෙහෙම බිත්ති දෙක තියෙනවා නම් ඔයාලට මතක ඇති මම මේ චුටි මතක් කිරීමක් කරන්නේ මෙතෙන්ට කම්බි දානකොට පොදේ බෙදි මෙහෙම නේ ඔයාලා කම්බි දැම්මේ මැද කොටසට මෙන්න මේ තැන් වල විහිදු මර ගන්නුම් ටික දැම්මානේ මතකයිනේ ඔයාලට. එතකොට මෙන්න මේ ඩොට් ඩොට් වගේ ආවි විහිදු මර ගන්නුම්නේ. මෙයාට කිව්වා විහිදුම් වැරගැන්වුම් කියලා කිව්වනි. මේ ඩොට් ඩොට් විදියට තියෙන මෙන්න මෙයාලට මෙයාලට ගා විහිදුම් වැරගැන්වුම් කියලා. මෙන්න මේ මැද තියෙන මෙන්න යටින් දෙන කම්බි ටික මොකක් කියලාද? ප්‍රධාන වැරගැන්වුම් කියලා ඔයාලා කිව්වනි. පැහැදිලිද? මම මේ කියන්නේ ඔය XX කියන කොටස. හරි. XX කියන කොටස වල කම්බි දැම්මේ මෙහෙමනි. YY කියන කොටස ගත්තාම කොහමද කම්බි දැම්මේ? ඔය YY කියන කොටස වල මේ තියෙන කොන්ක්‍රීට් මෙතන තියෙන කොන්ක්‍රීට් බීම් එකක්. බීම් එකකට කොහොමද කම්බි දැම්මේ වල මතක ඇති? හරි. බීම් එකකට කම්බි දාපුදී මතක ඇති. හරි. එතකොට මේ බීම් එකකට කම්බි දැම්මේ මෙතන පිටිය තියෙනකොට බීම් එකකට කම්බි දැම්මේ මේ යටින් එන කම්බිය උඩට මෙහෙම නමනවා කොකු දෙකක් වගේ. උඩින් එන කම්බිය යටට නමනවා මෙහෙම කොකු දෙකක් වගේ. හරිද? මේ කම්බියේ කෙළවර නැමුවා මතකයිනේ ඔයාලට. නමල මේ තැන් වලට අපි දැම්ම උඩහළු. හරිද? මෙන්න මේ නමපු කම්බි වලට කිව්වා වකැටි දඩු කියලා. වකැටි දඩු. මේකට කියනවා වකැටි දඩු. වයන්න, කැයන්න, තියන්න වකැටි දඩු. හරිද? මේ වකැටි දඩු කියන්නේ මෙන්න මේ අලුත් කෙළවර රවුම් කරපු කට්ටියට. මේ මැද දාලා තියෙන මෙන්න මේ කොටස් වලට අපි කිව්වා උඩහළු කියලා. කියලා කියන උඩහළු කියලා. මේ මැද දාලා දෙන කට්ටියට කියන උඩහළු කියලා. මේ කෙළවර අග රවුම් කරපු කම්බි වලට කියන වකටි දඩු කියලා කියනවා. මතකයි මෙතෙන්ද කම්බි දාපු විදිය. ඊට පස්සේ මෙතන තියෙන්නේ ලින්ටල් එකක්. ලින්ටල් එකට කම්බි දාපු විදිය මතක ඇති වලට. මම ඉසෙට් ඉසෙට් වලට කම්බි දාපු විදිය පොඩ්ඩක් මතක් කරන්නම්. එතෙන්ද කම්බි දාද්දී වල කම්බි දැම්මේ මෙන්න මෙහෙම. මේ තැන් වලට විදු වර ගන්නම් දැම්මා. මේ ඩොට් ඩොට් කම්බි. හරිද? කොහොමනේ කම්බි දැම්මේ? මේ ඩොට් ඩොට් වලට කිව්වා මෙයාට කිව්වා විහිදුම් වැඩ ගන්නම් කියලා.
විහිදුම් වැරගැන්නුම් කියලා කිව්වා. මේ උඩින්දම් වෙන මේ කම්බියට කිව්වා ප්‍රධාන වැරගැන්නුම් කියලා. ප්‍රධාන වැරගැන්නුම්. ඔන්න ඔය රටා තුන පොතේ ඔළුවේ තියෙන්න ඕන මේ කොටස උත්තර ලියන්න. හරි, ඔය වෙන්න මේ කොටස් තුන තියෙන්න ඕන මේ එක එක් ස්ථානවල කම්බි දාලා තියෙන රටා ටික වෙන්න මෙහෙමයි කියන එක ඔයාලට ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? හරි, ඉස්සෙල්ලාම ඔයාලා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න කලින් පැත්තක වෙන්න මේ XX වලට කම්බි දාන විදිය, YY වලට කම්බි දාන විදිය, ZZ ස්ථානෙට කම්බි දාන විදිය පොඩ්ඩක් නෝට් කරගන්න වෙනවා. ඇත්තටම මේ XX වල තියෙන්නේ මෙතන තියෙන කොන්ක්‍රීට් පුවරුවක්. මේකට කියනවා කොන්ක්‍රීට් පුවරුව. ඒ කියන්නේ ස්ලැබ් එක. මේ මෙතෙන්ද කියනවා කොන්ක්‍රීට් තලාදයක්. මේ තියෙන තලාදය. තලාදය කියන්නේ බීම් එකක්. මෙතන තියෙන්නේ කැන්ටිලීවරයක්. මේක කැන්ටිලීවර එකක්. මේ තුන්දෙනා ඉස්සර මැද ගන්නකො පැත්තක ඔයාලා නැත්තම් ඔයාලට ඕක ගැන ලොකු අයිඩියා එකක් ගන්න බැරුව යයි. හරි, මේ ටික ඉස්සලම නෝට් කරගන්නකො ටක්ටක් ගාලා. හරි, ඔය ටික ඉස්සලම කරගන්නකො ටක්ටක් ගාලා. එඳගන්න කොට ටක් ගාලා බලන්න. මේ ඩොට් ඩොට් විදියට තියෙන විහිදුම් අරගන්නුම්, මේ යට දාලා තියෙන කම්බි දෙක ප්‍රධාන අරගන්නුම්. මෙතන මේ තියෙන කම්බි කොකු විදියට නමල ඇතුළට දාලා තියෙන්නේ මේ බීම් එකට කම්බි දාන විදිය. මේකට කියනවා වකැටි දඩු කියලා කියනවා. වකැටි, වකැටි දඩු. උඩාලු තියෙනවා මේ තැන්වල. උඩාලු කියන්නේ කම්බි සිරප් කියලා අපි කියන්නේ. කම්බි සිරප් කියන්නේ කට්ටිය. එතකොට ලින්ටල් එකට කම්බි දානකොට ප්‍රධාන වැරගන්නුම් උඩට යනවා, විහිදුම් වැරගන්නුම් යටට ගිහිල්ලා උඩ පැත්තට යොමු වෙන්න තමයි කම්බි ටික වැඩෙන්නේ. හරි, එනක ඉවරනේ නේද? ඔන්න ස්ථාන තුනේ කම්බි දාන විදි ටික මම ඇඳා. හරි, දැන් ඔන්න එනවා ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නේ දැන් අහනවා මෙහෙම. XX YY ZZ is තල ඡේද හරහා හරස්කඩ පෙනුම් ඇඳ උදාසීන කලාප සලකුණු කරන්න කියලා කියනවා. හරි, XX XX වල හරස්කඩ මෙහෙම. ඔය B ඔය කොන්ක්‍රීට් අවයවයේ හරස්කඩ ගත්තාම මේක උදාසීන කලාපය. මෙයාගේ කම්බි වැටෙන යටින්. එතකොට උදාසීන කලාපයේ යට පැත්තට ආසන්න වෙන්න. මේ තියෙන උදාසීන කලාපය. හරිද? ඊට පස්සේ YY. YY ගත්තාම YY වල උදාසීන කලාපය වැටෙන්නේ හරියටම මැදින්. මොකද මෙයාගේ බර බෙදෙන්නේ හරියටම මැදින් බීම් එකක් නිසා. ඊට පස්සේ Z. Z Z ගත්තාම එයාගේ උදාසීන කලාපය එන්නේ උඩ පැත්තර යොමු වෙන්නේ මෙයාගේ කම්බි එන්නේ. එහෙනම් උදාසීන කලාපය උඩට යනවා. මෙන්න මේ වගේ උඩ පැත්තර යන උදාසීන කලාපය. හරි, මේ අතර තියෙන කඩ රේඛාවල උදාසීන කලාප ටික. හරි, ඔයාලා ඔය විදිහට අතර තියනවා. හරි හරි, උදාසීන කලාපය. මේ තියෙන උදාසීන කලාප තුන පැහැදිලිව දාගන්න. ඔයාලා ඔයාලා වචනේ ලිව්වත් කමන්න, මේ කඩ රේඛාලාගේ උදාසීන කලාපය මට ලියන්න මදින් සමම ලියලා නැහැ. ඔයාලා මේ කඩ රේඛා කෙලින් ලියා ගන්න ඕන. උදාසීන කලාපය, උදාසීන කලාපය, උදාසීන කලාපය. තුන් දෙනාට අදාළව ලියා ගන්න කොටක් ගාලා. හරි, ඔටි ඉවර කර ගන්න කොටක් ගාලා. ඉවර කර ගන්න උත්සාහ කරන්න. හරි, දෙවෙනි කොටස කියනවා ඉහත ඒ එක් එක් හරස්කඩ තුළ ආතන්න බල සහ සම්පීඩන බල ඇතිවන කලාප ලකුණු කරන්න. දෙවෙනි කොටස වල අදාළව කියනවා මේ XX වල සහ මේ XX වල ආතන්න බල සම්පීඩන බල, YY වල ආතන්න බල සම්පීඩන බල, ZZ වල ආතන්න බල සම්පීඩන බල ඇතිවන කලාප ටිකනේ අපි අහන්නේ. මෙයාට දැන් උදාසීන කලාපයේ යටින් දිනකොට මෙන්න මේ යට තියෙන්නේ ආතන්න කලාපය. ආතන්න කලාපය. මේ උඩින් තියෙන්නේ සම්පීඩන කලාපය. පැහැදිලිද? මෙයාගේ හරි, මෙයාගේ මෙහෙම තියෙද්දි මෙයාගේ ඔය සම්පීඩන සහ ආතන්න කලාප දෙක ගත්තාම මෙයාගේ යටට එනවා ආතන්න කලාපය. මෙයා උඩට එනවා සම්පීඩන කලාපය. මෙයාගේ යටට එනවා
සම්පීඩන කලාපය. දැන් උඩට එනවා ආතන්න කලාපය. හරි, යටට එනවා සම්පීඩන කලාපය, උඩට එනවා ආතන්න කලාපය. හරි, ඔය විදිහට තමයි දරුවනේ කලාප දෙක නෝට් වෙන්නට ඕන. හරි, පැහැදිලිව නෝට් කරගන්න බලන්න. කලාප ටික පැත්තක් දාලා මෙයාගේ යට පැත්තට ආතන කලාපය, උඩ පැත්තට සම්පීඩන කලාපය. මෙයා උඩ යට දෙන්නම සමාන නිසා ගැටලුවක් නැහැ. මෙයා උඩට ආතන කලාපය, යටට සම්පීඩන කලාපය එනවා. හරි, අඩුපාඩු හදාගන්න, ඉක්මන් කරමු. අපි ඉක්මන් කළ ගන්න, ඉක්මන් කළ ගන්න. හරි, ඊට පස්සේ අවසාන කොටස කියනවා වැදගත් මෙමෙදුන ස්ථාන මේකේ කරස්කර මත ලකුණු කරන්න. තුන්වෙනි කොටස දැන් මෙතන තියෙන්නේ ඔය xx වල මේ හරස්කඩ, මෙතන තියෙන yy වල හරස්කඩ, මෙතන තියෙන z z වල හරස්කඩ කියලා ගත්තොත් මෙයාගේ වැඩගන්නම් කම්බි දාන්න පහටද යට පැත්තට ආසන්න වෙන්න. මෙයාගේ වැඩගන්නම් කම්බි දාන්නේ උඩට යටට දෙපැත්තටම දානවා. හරි, මෙයාගේ යටටත් දානවා වැඩගන්නම් කම්බි, උඩටත් දානවා. මෙයාගේ වැඩගන්නම් දාන්නේ උඩ පැත්තට. හරි, ඔන්න ඔය ටික නෝට් කරගත්තා නම් හරි. හරි, එතකොට මෙයාගේ පිටා ටිකක් මේක කොට කරලා දැන් උසල මෙතන කියලා නැත්තම් පේනවා මදි වෙයි. හරි, මෙයාගේ මෙහෙම ගත්තාම මෙයාගේ මෙන්න මෙතන තමයි මෙයාගේ යට පැත්තට තමයි මෙයාගේ වැඩ ගන්නම් මෙන්නේ මේ තියෙන වැඩ ගන්නම්. හරි හරි, එන්නේ නේද පේනවා මදි වගේද? නැත්තම් උසල කියනවා මේ තියෙන වැඩ ගන්නම් මෙයාගේ. හරි, එතන අවධානයක් අවබෝධය කරගන්න පුළුවන් මේ වැඩ මම හිතන්නේ. රයිට් අයිදරු කාන සර් මේක හරිද බලමු. මට ඔයාලා ඇඳගුවාව තියෙනවා, මට දාන්න බලන්න, මම බලලා කියන්නම්. රයිට්, විදුමිනී එවලා තියෙනවා. විදුමිනී නෑ පුතේ, දැන් ඔයා ඔය විදුමිනී හදලා තියෙන්නේ. හරි පුතේ, වතර පොඩි සීන් එකක් තියෙනවා. විදුමිනී දැන් ඔය එවලා තියෙන කියපුතේ වා තියෙන්නේ මෙන්න මේ රූප තුන එවලා තියෙන්නේ. හරි, මේ රූප තුන ඇඳහම, හරි මේ රූප තුන ඇඳහම මේ ඔයාලට ඔය කියලා තියෙ ඔය දැන් අපි මහන්නේ හරස් කඩක් නේ අහන්නේ. ඔය ඇඳලා තියෙන දික් කඩ දැන් මම ඔය තැන් වල ඇත්තටම කම්බි දාන විදිහ තමයි මාත්මය බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. ඔයා ඒ ටික ඇඳලා තියෙනවා, ඒක හරි. හැබැයි ඔය හරස් කඩ කියලා කියන්නේ පුතේ ඔයා ඇඳලා තියෙන රූප ටික නන් නෙමෙයි. හරස් කඩ කියන්නේ මේක මැදින් කවපුවාම වෙන මේ අපිට පේන විදිහක් තියෙනවානේ. වෙන මේ පේන විදිහ තමයි කම්බි ටික වැටෙන්නට ඕනේ. මෙයාගේ මෙතන කම්බි යටට එනවා, මෙයාගේ කම්බි උඩට යටට දෙකට එනවා, මෙයාගේ කම්බි උඩ පැත්තට එනවා. එච්චරයි තියෙන්නට ඕනේ. මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන විදිහ විතරයි එන්නට ඕනේ, වෙන කිසිම විදිහක් හරි නැහැ. හරි, එනිසා පොඩ්ඩක් විදුලි චුට්ට පොඩ්ඩක් බලන්න පුතේ. එතන ඔය දික්කඩේ පුතා ඇඳලා තියෙන්නේ, අපෙන් අහන්නේ හරස් කඩ. ඒ නිසා එතන ජුඩි සීන් එකක් තියෙනවා. තව ගැටලු තියලා ඉන්නවනේ මට ඇඳබව දාන්න, මං අඩුපාඩු තිබ්බත් කියන්න. හරි, ඉක්මනින් ඉවර කරගන්න බලන්න. ඒක ලස්සන ප්‍රශ්නයක්. ඔන්න ඔතන ඒ කොටස නම් ඉවරයි. අඩුපාඩු තියෙන හදා ගන්න කොට ටක් ගාලා මම මේ පැත්ත මකන්නම්. මේ පැත්ත වල වැඩි ඉවර ඇති. හරි, මේ පැත්තත් ඉවරද කට්ටිය? තව නෝට් කරන ඉන්නවද? ඉවරද නේද? සර් තුන ප්‍රශ්නේ තේරුම මොකක්ද කියලා අහනවා. තුන ප්‍රශ්නේ කියන්නේ වැරගන්නේ මෙතන ස්ථාන. ඒ මේකේ හරස්කඩ මත ලකුණු කරන්න. වැරගන්නුම් කියන්නේ කම්බි. කම්බි දාන ස්ථාන මේ හරස්කඩ මත. හරි, මේ තියෙන හරස්කරණේ දික්කඩ නෙමෙයි, හරස්කඩේ මෙයාගේ කම්බි වැඩෙන යට පැත්තට ආසන්න වෙන්නේ. මේ හරස්කඩේ මේ පැත්තට තමයි xx කියන කොටසේ කම්බි ටික වැඩලා තියෙන්නේ. එතකොට මැද තියෙන ඔය yy කියන කොටස කම්බි උඩරියට දෙපැත්තෙම කම්බි දෙකක් වදිනවා. එතකොට z z කියන හරස්කඩ තුන කම්බි වැඩෙන උඩ පැත්තට වෙන්න, යට පැත්තට වෙන්න නෙමෙයි. ඒකයි ඔය කියන්නේ. හරි, මම හිතනවා මෙයාගේ වැඩත් අවරයි.
හොඳයි. ඊට පස්සේ හරි එනවා පුතේ, ඒ හරි B කොටස එනවා අපි. B කොටස දැන් B කොටස ආවට පස්සේ කියනවා, B කොටස කියනවා ගොඩනැගිල්ලක් මත ක්‍රියාත්මක වන බාහිරයන් වර්ග තුනක්. අපි දන්නවා ගොඩනැගිල්ලක් මත ක්‍රියාත්මක වන බාහිරයන් වර්ග කීයක්ද? හතරක් දන්නවනේ. මොනවද පුතේ ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක වන බාහිරයන් වර්ග හතර? ඔව්, ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක වන බාහිරයන් වර්ග හතරක් අපි දකිනවා. මොනවද? එකක් තමයි අපි දකිනවා සලබර, ඊට පස්සේ මද බර, ඊට පස්සේ පාරසරික බර, ඊළඟ එක කවුද? වෙනත් බර. ලියන්න පුතේ බර ටික මුලින්ම ලියන්න. අජීවී බර මුලින්ම ලියන්න පුතේ. අජීවී බර, අජීවී බර වරහන් ඇතුළේ දාන්න මල බර කියලා. අජීවී බර වරහන් ඇතුළේ දාන්න මල බර, මල බර ලියන්න. පුංචිරි කැලලක් දාලා ලියන්න. සදාතනිකව පවතින බහරයන් වේ, සදාතනිකව පවතින බහරයන් වේ, සදාතනිකව පවතින බහරයන් වේ. උදාහරණ ලියන්න. ගෙවිම, ගෙවිම බිත්ති, ගෙවිම බිත්ති වහලය, වහලය දොර ජනෙල්, දොර ජනෙල්, දොර ජනෙල් තලාද, තලාද. ඒ වගේම පුවරු, පුවරු කියන්නේ ස්ලැබ්, පුවරු. ඒ වගේම කුළුණු, කුළුණු. ඔය වගේ දේවල් කියන්නේ හැමදාම එකම විදිහට කියන බාහිරයන්. හරි, රයිට්. ඔන්න මල බාර. හරි, දෙවෙනි කෙනා ලියන්න සජීවි බාර කියලා. සජීවි බාර, සජීවි බාර වරහන් ඇතුළ දාන පුතා සල බර කියලා. සජීවි බාර වරහන් ඇතුළ දාන සල බර, සල බර ලියන්න. මෙහෙම තාවකාලිකව ක්‍රියාත්මක වන බාහිරයන් වේ, තාවකාලිකව ක්‍රියාත්මක වන බාහිරයන් වේ, තාවකාලිකව ක්‍රියාත්මක වන බාහිරයන් වේ. උදාහරණ ලියන්න, උදාහරණ ලියන්න. තාවකාලිකව ක්‍රියාත්මක වන බාහිරවලට ලියන්න. නිවැසියන්, නිවැසියන්. ඒ වගේම පුතා ගෘහ භාණ්ඩ, නිවැසියන්. ඒ වගේම ගෘහ භාණ්ඩ. තුන්වෙනි එකේ ලියන්න, තුන්වෙනි බාහිරේ ලියන්න පුතේ පාරිසරික බාහිර, පාරිසරික බාහිර, පාරිසරික බාහිර ලියන්න. පාරිසරික සාධකවල, පාරිසරික සාධකවල වෙනස් වීම මත ඇතිවේ, පාරිසරික සාධකවල වෙනස් වීම මත ඇතිවේ, පාරිසරික සාධකවල වෙනස් වීම මත ඇතිවේ, පාරිසරික සාධකවල වෙනස් වීම මත ඇතිවේ. හරි, ඊට පස්සේ උදාහරණ ලියන්න කීපයක්. වර්ෂාව, වර්ෂාව ගම් වතුර, ගම් වතුර සුළං, සුළං භූකම්පන, භූකම්පන නාය යෑම්, නාය යෑම් හිමපතනය, හිමපතනය. ඔය වගේ දේවල්. හරි, ඊට පස්සේ අවසාන බහරේ ලියන පුතා වෙනත් බහර කියලා. අවසාන කෙනා ලියන්නේ වෙනත් බහර කියලා, වෙනත් බහර. උදාහරණ ටිකක් කෙලිම ලියමු. මෙහෙම ලියන පුතේ ගිනි ගැනීම, ගිනි ගැනීම පිපිරීම, පිපිරීම මල බැඳීම, මල බැඳීම. ඒ වගේම පුතා වාහනවල ශබ්දය, වාහනවල ශබ්දය. හරි, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ A හරි B හරි C වල පළවෙනි කොටස. ගොඩනැගිල්ලක් නිර්මාණය කරද්දී එහි භූමියේ ස්වභාවය තීරණය කිරීමට යොදා ගන්න පුළුවන් සරල නිර්ණායක හතරක්. භූමියේ ස්වභාවය තීරණය කරන්න යොදා ගන්න පුළුවන් නිර්ණායක හතරක්. එකක් තමයි දරුවනේ පාන් මොකද, ඒ කියන්නේ පසේ, ඒ කියන්නේ ඉසුරුම් ධාරිතාව, පසේ ඉසුරුම් ධාරිතාව පරීක්ෂා කරන්න පුළුවන්. පාංශු දෙදමනේ පරීක්ෂා කරන්න පුළුවන්.
ඒ වගේම පුතේ භූගත ජල මට්ටමට කොළඹ මතුපිට ඇති දුර ගණනය කරන්න පුළුවන්. ඒ වගේම තව අපිට පුළුවන් හොයන්න මේ අර භූගෝලීය ලක්ෂණ ගැනත් බලන්න පුළුවන්. ලියන්න කීපයක් වෙන නිසා ලියන්න. ඒ කියන්නේ පසේ ස්වභාවය හොයාගන්න ක්‍රම ටිකක් අහන්න මේ ගොඩනැගිල්ලක් හදන්න කලින්. ලියන්න එක්කෙනෙක් පසෙහි ඉසුළුම් ධාරිතාව. පසෙහි ඉසුළුම් ධාරිතාව. පසෙහි ඉසුළුම් ධාරිතාව. ඊළඟට පාංචු තෙතමනය. පාංචු තෙතමනය. පාංචු තෙතමනය. ඊළඟට භූගත ජල මට්ටමට. භූගත ජල මට්ටමට පොළව මතුපිට සිට ඇති උස. භූගත ජල මට්ටමට පොළව මතුපිට සිට ඇති උස. කොච්චර ගැඹුරකින්ද පොළව යට වතුර තියෙන්නේ කියලා බලාගත්තාම අපිට හිතා ගන්න පුළුවන් පතේ තියෙන දරා ගැනීම හැකියාව. පැහැදිලිද? ඒ වගේ තව එකක් ලියන්න. තව එකක් ලියන්න භූගෝලීය ලක්ෂණ. භූගෝලීය ලක්ෂණ. ඒ කියන්නේ නිකන් වැඩිපුර ගල් තියෙන බිමක්ද වහුරු බිමක්ද කියලා අපිට හොයාගත්තොත් ඒකත් ගොඩනැගිල්ලක් හදන්න හොඳ පසක් තියෙන බිමක්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඒකයි කියන්නේ. හරි. ඒක දෙවෙනි කොටස. ගොඩනැගිලි වල විවිධාකාර වහල දකින්න පුළුවන්. වහල වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රම තුනක් දක්වා එම එක් එක් වර්ගීකරණයේ වහල වර්ග නම් කරන්න. අර මතකයි පොතේ වහල වර්ගීකරණය. වහල වර්ගීකරණය කරද්දී වහල වර්ග කරාපු තේ අපි ප්‍රධාන කොටස් තුනකට එක්කෙනෙක් අපි හඳුනා ගත්ත පොතේ පරායනය අනුව. පරායනය අනුව වහල වර්ග කළා. ඒ වගේම බාහිර හැඩය අනුව වහල වර්ග කළා. ඊට පස්සේ හැටුම් සැලැස්ම අනුව. හැටුම් සැලැස්ම අනුව පුතේ වහල වර්ග කළා. පරායනය අනුව වහල වර්ග කරද්දී වහල ආකාර තුනක් තිබුණා. එක්කෙනෙක් අපි හඳුනාගත්ත පුතා තනි වහල. අනිත් එක්කෙනා විත්ව වහල. අනිත් එක්කෙනා ත්‍රිත්ව වහල. මතකයි මේ ක්‍රම ටික? බාහිර හැඩය අනුව වහල ආකාර දෙකකට බෙදුණා. එක්කෙනෙක් පැතලි වහල. අනිත් කට්ටිය ආනති එහෙම නැත්තම් බෑගුම් වහල. ආනති නැත්තම් බෑගුම් වහල ගත්තාම එයාල ආකාර දෙකයි. එක්කෙනෙක් තනිපල වහල. අනිත් කෙනා දෙපල වහල. මතකයිනේ හැටුම් සැලැස්මනුව වහල ආකාර පහක් තිබුණා. පළවෙනි කෙනා යුක්ම වහල. ඊළඟට පිය වූ යුක්ම වහල. ඊළඟට කර තලාද වහල. ඊළඟට අට්ටවාල වහල. අවසානෙට කාප්ප වහල. හරි, කාප්ප වහල. ප්‍රයිස් දරුවනේ ටක් දාලා මෙන්න මේ වහල වර්ගීකරණය දාගන්න. දාලා නැති අය ඉන්නවා නම් මම ඉතින් මුගක් අයද හරි ඇති. ඉක්මන් කරන්න බලන්න, ඉක්මනින් බලන්න, පොඩ්ඩක් හදාගන්න. ඉවරද? තව නෝට් කරනවා නම් මට කියන්න.
හරි තව මේක නෝට් කරලා ඉන්නවද? හරි මම මේක මකන්නද? හරි ඉවරයි කියලා කියනවා. හරි. රයිට්. මම මකන්නම් මේක. ඉවරදී. හරි. ඊළඟ කොටස එනවා මොකද අපි? ඊළඟ කොටස එනවා අපි. පහත දීලා තියෙන වහල ව්‍යුහයක කොටස්වල කාර්යය හා දරවල ප්‍රමාණයන් අපි අහනවා. හරි. දැන් බලමු මොනවද අපෙන් ඔය අහන දේවල් ටික කියලා. රයිට්. අපි බලමු. ඔය මුලින්ම කරන්නේ ආවල් ටේබල් එකේ කියමන ඕනම වරම දාගන්න පුළුවන්. හරි. මම මේක වෙනම ලියන්නම් ඒ වුණාට. අද කුංචි වෙනසකුත් තියෙනවා අපි කතා කරන්න ඕන දේවල් වල. මම ඒ ටිකක් එක්කම අතන නෝට් එකක් දෙන්නම්. ඔය දිලා කියන වහල අවයවත් එක්කම. හරි. මම මේව පැහැදිලි කරන්න පුතේ. මොනවද වහල අවයව? ඔයාලට කියනවා මෙන්න මෙහෙම. බිත්ති අඩවි කියලා කියනවා. බිත්ති යටලි. ඒ වගේම මුදුන් යටලි. සාමාන්‍ය පරාද මම රීප ගැන අවසානට කියන්නම්. වඩිම්බු ලෑලි. කානු පරාල. රීප ගැන මම අවසානට කියන්නම්. දැන් ඔය දීලා තියෙන දැව අවයව ගත්තට පස්සේ මොකද මේ දැව අවයව වල බිත්ති අරලි. දැන් මේ අහන්නේ මෙයාලගෙන් දැව වල ප්‍රමාණය. බිත්ති අරලි ගත්තට පස්සේ පුතා මිලිමීටර් 100 වැඩි කිරීම මිලිමීටර 75ක්. ඒ කියන්නේ දැන් අපිට ඔය අහන්නේ දැව වල ප්‍රමාණයන්නේ. ඔව්. මුදුන ඇලිය ගත්තට පස්සේ බිත්ති ඇලිය ගත්තට පස්සේ 100 වැඩි කිරීම 75ක් මිලිමීටර වෙනවා මෙයාගේ හරස්කඩ. මං හරස්කඩ කියලා දාන්නම්කො. මුදුන ඇලිය ගත්තට පස්සේ මුදුන ඇලිය ගත්තට පස්සේ 175 මිලිමීටර වැඩි කිරීම 50 මිලිමීටර. ඕ එහෙම නැත්තම් මෙයා 150 මිලිමීටර වැඩි කිරීම 50 මිලිමීටර වලින් තියනවා. සාමාන්‍ය පරාලයක් ගත්තාම නම් 100 මිලිමීටර වැඩි කිරීම 50 මිලිමීටර කියලා තියෙන්නේ. වඩිම්බුලේ ඇරි ගත්තට පස්සේ 175 මිලිමීටර වැඩි කිරීම 20 මිලිමීටර ඉඳලා 225 මිලිමීටර 20 මිලිමීටර දක්වා පවතිනවා. කානුපරාල ගත්තට පස්සේ මේ අර කානුපරාල මුදුන් වැඩලි වල මෙෂර්මන්මයි 175 මිලිමීටර ඉඳලා 50 මිලිමීටර හෝ 150 මිලිමීටර ඉඳලා 50 මිලිමීටර දක්වා හරස්කඩ තියෙනවා. රීප්ප දාද්දි නම් පුතේ, හරි රීප්ප දාද්දි නම් රීප්ප වලට අපිට දරුවනේ වෙන මෙම පොඩි වෙනසක් කරන්න වෙනවා. රීප්ප දාද්දි රීප්ප වල අපිට ගන්න වෙනවා මේ මොනවද රට උළු දැම්මොත් හෝ අර්ධ කවාකාර උළු. රට උළු දැම්මොත් එහෙම රට උළු වල රට උළු දැම්මොත් ඒ වහලෙක රීප්ප සඳහා මෙෂර්මන්ට් වෙනවා 50 මිලිමීටර වැඩි කිරීම 25 මිලිමීටර වෙනවා. අර්ධ කවාකාර උළු කියන්නේ සිංහල උළු දැම්මොත් 37 මිලිමීටර වැඩි කිරීම 12 මිලිමීටර වෙනවා හරස්කඩ. හරි මෙයාලගෙන් කියන කාර්යයන් ටික අපි ඊළඟට නෝට් කරමු. ඔන්න ඔය ටික ඉස්සෙල්ලා පොතල නෝට් කරගෙන ඉන්න කොට අට්ටක් ගාලා බලන්න. ඉක්පම් කරන්න බලන්න.
හරි ඉවරද? ඔය ටික නෝට් කරගත්තට පස්සේ අපි මෙයාලගෙන් කරන කාර්යයන් ටික අපි නෝට් කරගනිමු. ඔය ටික ඉවර කරගන්නකො ඉස්සෙල්ලාම ඔයාලා. හරි ඉවරද? හරි මම හිතන්නේ මේ මෙෂර්මන්ට් එක දාගන්න ඇති. අපි ඊට පස්සේ එයාලගේ කෙරෙන කාර්යයන් ටික ලියමු. දැන් ලියන මුදුන් බිත්තියට ලිය. ලියනවා මේ බිත්තියට ලිය කියන කාර්ය ලියන්න. දරුවෙක් කියනවා සර් රීප් වල ප්‍රමාණය මේ විදිහට ගත්තට කමක් නැද්ද? රීප් වල ප්‍රමාණය මේ විදිහට ගත්තට කමක් නැද්ද? ඔව් ඉතින් රීප් වල තියෙන ඔච්චර රීප් වලට යොදන සෙමිල ද්‍රව්‍ය අණුව රීප් වල සයිස් එක වෙනස් වෙනවා. හැම රීපම එකම සයිස් එකක් නැහැ. රටුළු යදුවොත් මෙච්චරයි, අර්ධකවාකාර උළු දැම්මොත් මෙච්චරයි. ඒ මෙෂර්මන්ට් දෙකම ඒ විදිහට ගන්න. හරි. ඊට පස්සේ ලියන්න පොතේ බිත්තර ලීවල කාර්ය. බිත්තර ලීවල කාර්ය ලියන්න පොතේ ලියන්න වහලයේ බර බිත්තර ලීවල කාර්ය ලියන්න. වහලයේ බර බිත්තියර් ලීවල කාර්ය ලියන්න. වහලයේ බර වහලයේ බර වහලේ බර බිත්ති මත බෙදා හැරීමට වහලයේ බර බිත්ති මත බෙදා හැරීමට වහලයේ බර බිත්ති මත බෙදා හැරීමට වහලයේ බර බිත්ති මත බෙදා හැරීමට හරි. ඊට පස්සේ මුදුන් යටලිය. මුදුන් යටලිය ලියන්න. පරාලවල හිස රැඳවීමට පරාලවල හිස රැඳවීමට පරාලවල හිස රැඳවීමට හරි. ඊළඟට සාමාන්‍ය පරාල ලියනවා. සාමාන්‍ය පරාල තියෙනවා. තියෙනවා. සෙවිලි ද්‍රව්‍ය වල බර වහලය මත බෙදා හැරීම. සෙවිලි ද්‍රව්‍ය වල බර වහලය මත බෙදා හැරීම. වහලය මත බෙදා හැරීම. හරි. වඩින්බුලෑලි වල කාර්ය ලියනවා. පරාල කෙලවර තෙතමනයෙන් ආරක්ෂා කිරීම. පරාල කෙලවර තෙතමනයෙන් ආරක්ෂා කිරීම. පරාල කෙලවර තෙතමනයෙන් ආරක්ෂා කිරීම. ඊළඟට කානු පරාල කානු පරාලවල කාර්ය. කානු පරාලවල කාර්ය ලියනවා. වහල කොටස් දෙකක් අතර පීල්ලක් රැඳවීම. අවසාන කෙනා රීප්වල කාර්ය ලියන්න. රීප් වේදා ගන්න ඇයි කියන කාරණාවට ලියන්න පිළිතුරක් මෙහෙම. රීප් වේදා ගන්න ලියන්න. සෙවිලි ද්‍රව්‍ය රැඳවීම. හරි.
හොඳයි. ඊට පස්සේ අපි එනවා දරුවනේ එයාගේ D කොටසට. D කොටස. දොර ජනෙල් වලින් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන පහක්. දොර ජනෙල් මොකටද යොදන්න පුතේ? එකක් තමයි හදිසි අවස්ථාවක පිට වෙන්න. ඒ වගේම ගොඩනැගිල්ලට ආවේනික හැඩය ලබා දෙන්න. අලංකාරයක් ලබා දෙන්න. ඒ වගේම පිටවීම් එහෙම නැත්නම් ඇතුල්වීම් පාලනය කරන්න. ඔය වගේ වැඩවලට තමයි අපි දොර ජනෙල් යොදාගන්නේ. හරිද? ලියන්න පුතේ දොර ජනෙල් යොදාගන්න හේතු අහන්නේ අපි. හරි, දොර ජනෙල් යොදා ගන්න හේතුව නැත්නම් දොර ජනෙල් වලින් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන පහක් කියන පොතේ. හදිසි අවස්ථාවන්හිදී පිටවීම. හදිසි අවස්ථාවන්හිදී පිටවීම. හදිසි අවස්ථාවන්හිදී පිටවීම. හදිසි අවස්ථාවන්හිදී පිටවීම. තව එකක් ලියන්න. ආලෝකය හා ආලෝකය හා වාතාශ්‍රය ලබා ගැනීම. 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 තව එකක්. තව එකක් ලියන්න. පරිපාලන කටයුතු පහසු වීම. පරිපාලන කටයුතු පහසු වීම. පරිපාලන කටයුතු පහසු වීම. තව එකක්. පිවිසුම් කවුලුවක් ලෙස. පිවිසුම් කවුලුවක් ලෙස. පිවිසුම් කවුලුවක් ලෙස. පිවිසුම් කවුලුවක් ලෙස. භාවිතා කළ හැකි වීම. පිවිසුම් කවුලුවක් ලෙස භාවිතා කළ හැකි වීම. පිවිසුම් කවුලුවක් ලෙස භාවිතා කළ හැකි වීම. තව එකක්. ගොඩනැගිල්ලට. ගොඩනැගිල්ලට විවිධ ගෘහ නිර්මාණ ශිල්පී පෙනුමක්. ගොඩනැගිල්ලට විවිධ ගෘහ නිර්මාණ ශිල්පී පෙනුමක් ලබා දීම. ගොඩනැගිල්ලට විවිධ ගෘහ නිර්මාණ ශිල්පී පෙනුමක් ලබා දීම. විවිධ ගෘහ නිර්මාණ ශිල්පී පෙනුමක් ලබා දීම. හරි, ඊට පස්සේ උළුවස්සක ප්‍රධාන කොටස් පහත දීලා තියෙනවා. අහනවා A සිට F දක්වා කොටස් ටික ඔයාලා ලකුණු කරන්න ඇති. A කියන්නේ මොකක්ද? ලකුණු කර නැත්නම් නෝට් කරගන්න. A කියන්නේ මොකක්ද? උළුවස්සේ හිස. පැහැදිලිද? හරි, ඒ කියන්නේ උළුවස්ස හිස. ලියන්න පුතේ. A හිස. B කියන්නේ මොකක්ද? B. B කියන්නේ තට්ටුව. sorry, B කියන්නේ කණුව. B කියන්නේ කණුව. B කණුව. C. C තමයි තට්ටුව. C තට්ටුව. A කියන්නේ හිස. A හිස. B කියන්නේ කණුව. B කණුව. C කියන්නේ තට්ටුව. C තට්ටුව. D කියන්නේ කන. D කියන්නේ කන. E කියන්නේ නෙරු ගල. නොයිඩ් ගල කියලත් කියනවා. නොයිඩ් ගල නැත්තම් නෙරු ගල. නොයිඩ් ගල නැත්තම් නෙරු ගල. F කියන්නේ අවුල් පාසු. F කියන්නේ අවුල් පාසු. අවුල් පාසු. හරි, ඊට පස්සේ අපි අහනවා දෙවෙනි කොටස. ඊ වලින් නම් කළ කොටසේ කාර්යය. ඊ කියන්නේ මොකක්ද? නොයිඩ් ගලක්. ඔය නොයිඩ් ගල නැත්තම් නෙරු ගලේ කාර්යය මොකක්ද? පොතේ දැන් උළුවස්ස තෙතමනයට ලක් වෙලා දිරාපත් වෙන්න පුළුවන්. දැන් උළුවස්ස තෙතමනයට ලක් වෙලා දිරාපත් වෙන්න පුළුවන්. රුමීන්ගෙන් වගේ අයගෙන් හානි වෙන්න පුළුවන්. ආන් ඒ වගේ දේවල් දරුවනේ ඇති වෙනවා නම් ඒව නැති කිරීම තමයි ඊ කියන කොටස දාලා තියෙන එකේ කාර්යය වෙන්නේ. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න දෙවෙනි කොටස ලියන්න. ඊ වලින් කෙරෙන කාර්යය ලියන්න. ගෙබිමේ ඇතිවන තෙතමනය සහිත ස්වභාවය. 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 උළුවස්සට. ගෙබිමේ ඇතිවන තෙතමනය සහිත ස්වභාවය. උළුවස්සට. උළුවස්සට පුරා ගැනීම වැළැක්වීම හා. උළුවස්සට
උරා ගැනීම වැළැක්වීම හා උළුවස්සට උරා ගැනීම වැළැක්වීම හා කෘමීන්ගෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම කෘමීන්ගෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම කෘමීන්ගෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම හරි. තුන්වෙනි කොටස කියනවා යාගේ F වලින් දක්වා ඇති කොටස භාවිතා කිරීමට හේතු දෙකක්. F කියන්නේ අවුල් පාසුනේ, අවුල් පාසු දාන්න එක හේතුවක් තමයි බිත්ති සමග උළුවස්ස තදින් බැඳිලා තියෙන්නේ. ඊළඟට දරුවනේ බිත්තිවල ශක්තිමත් බව සඳහා ඔය මේ අවුල් පාසු හේතුවක් වෙනවා. ලියන්න පළවෙනි එක ලියන්න. උළුවස්ස බිත්ති සමග ශක්තිමත්ව රැඳවීමට උළුවස්ස බිත්ති සමග ශක්තිමත්ව රැඳවීමට ඒ වගේම වෙනවා බිත්තිවල ශක්තිමත් බව වැඩිවීම. හරි. ඔන්න D වල 1 2 කොටස් හරි. තුන්වෙනි කොටස. ඉදිකිරීම සඳහා නිමහම් යෙදීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන හතරක්. දැන් නිමහම් යෙදෙනවා කියන්නේ කපරාරු කරනවා, ටයිල් යොදනවා, පේන් කරනවා, සිමෙන්ති ගහන ඔය වගේ වැඩනේ. ඔව්වා කරනකොට අපෙන් අහන්නේ ওই බලාපොරොත්තු වෙන ප්‍රයෝජන හතරක්. එකක් තමයි ගොඩනැගිල්ලේ ආරක්ෂාව වැඩි වෙනවා, ගොඩනැගිල්ලේ අලංකාරය වැඩි වෙනවා, ජීවත් වෙන අයගේ සෞඛ්‍ය සත්ත්වය වැඩි වෙනවා, පිරිසිදු කිරීමේ පහසු ඇති වෙනවා. ඔය වගේ දේවල් තමයි නිමහම් කිරීමෙන් පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ. අපෙන් අහන්නේ ඒකනේ නිමහම් කිරීමෙන් බලාපොරොත්තු වෙන කාර්යයක්. කියන්න පුතේ මෙන්න මේක එකක් ලියන්න. ගොඩනැගිල්ලට ආකර්ෂණීය පෙනුමක් ලැබීම. එකක් ලියන්න. ගොඩනැගිල්ලට ආකර්ෂණීය පෙනුමක් ලැබීම. ගොඩනැගිල්ලට ආකර්ෂණීය පෙනුමක් ලැබීම. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. මතුපිට පෘෂ්ඨයට ආරක්ෂාව ලැබීම. මතුපිට පෘෂ්ඨයට ආරක්ෂාව ලැබීම. ඒ වගේම පිරිසිදු කිරීමේ පහසු ඇතිවීම. ඒ වගේම වැඩි ශක්තියක් ලබා දීම. ඔය වගේ දේවල් තමයි නිමහම් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒකේ හතරවෙනි කොටස කියනවා ගොඩනැගිල්ලක බිත්තියක් සඳහා සුදුසු නිමාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්නට ඕන කරුණු පහක්. හරි. ගොඩනැගිල්ලක බිත්තියක් සඳහා සුදුසු නිමාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්නට ඕන කරුණු පහක්. හරි. සුදුසු නිමාවක් තෝරගන්නේදී අපි සැලකිලිමත් වෙන අපට පිරිවැය, පෙනුම, කල්පවැත්ම, සෞඛ්‍ය ආරක්ෂාව, ගිනි නොගැනීම, පෞද්ගලික කැමැත්ත, නිසීමෙන් තොර බව, ඔය වගේ දේවල් කීපයක් අපිට කියන්න පුළුවන්. කියන්නේ මොකද? පිරිවැය, පෙනුම, කල්පවැත්ම, ඒ වගේම ආරක්ෂාව, ඒ වගේම නඩත්තු කිරීම, ආරක්ෂාව, ඒ වගේම නඩත්තු කිරීම, ඒ වගේම උණුසුම කිව්වද මන්ද, උණුසුම, ඔය වගේ දේවල් ඕන. ඔව් ඇති. ඊට පස්සේ ඔන්න පස්වෙනි කොටස, හතරවෙනි කොටස හරි. ඒකේ පස්වෙනි කොටස ගොඩනැගිල්ලක බිත්තියක් අපරාරු කිරීමේ පියවර වශයෙන් විස්තර කරන්න. පුතේ දැන් බිත්තියක් අපරාරු කරනකොට මුලින්ම කරන්න මොකක්ද? බිත්තියේ ඉහළ සිට පහළට අවශ්‍ය ඝනකමට ලම්බ කොට කැට තබා ගැනීම කරනවා. දෙක, කැටවලින් ආවරණය කර, එහෙම නැත්නම් කැටවලින් ආවරණය, එහෙම නැත්නම් කැට එකිනෙකට යාකොට මාල දෙවීම කරනවා. ඊට පස්සේ කරනවා මාළු වලින් ආවරණය කරන චතුරස්‍රාකාර කොටස් බාධා වලින් පුරවලා වැඩියෙන් තියනවා කපනවා, අඩු තැන් නැවත පුරවනවා. ඊට පස්සේ මේසන් හැන්ද සහ ඊට පස්සේ අපි ඔය කපරාරු කරනකොට අපි පාවිච්චි කරන මිනිස් ලෑල්ල භාවිතා කරලා කපරාරුව මට්ටම් කිරීම කරනවා. ඕක තමයි ප්‍රොසෙස් එක. ලියන්න පුතේ.
බිත්තියේ ඉහළ සිට පහළට බිත්තියේ ඉහළ සිට පහළට බිත්තියේ ඉහළ සිට පහළට අවශ්‍ය ඝනකමට බිත්තියේ ඉහළ සිට පහළට අවශ්‍ය ඝනකමට බිත්තියේ ඉහළ සිට පහළට අවශ්‍ය ඝනකමට අවශ්‍ය ඝනකමට බිත්තියේ ඉහළ සිට පහළට අවශ්‍ය ඝනකමට ලඹකොට කැට තබා ගැනීම ලඹකොට කැට තබා ගැනීම ලඹකොට කැට තබා ගැනීම මොන පළවෙනි ඩියුටි එක ලඹකොට කැට තබා ගන්නවා දෙක ලියන්න කැට එකිනෙකට යාකොට කැට එකිනෙකට යාකොට කැට එකිනෙකට යාකොට මාල දෙමීම කැට එකිනෙකට යාකොට මාල දෙමීම කැට එකිනෙකට යාකොට මාල දෙමීම ඊළඟ එක ලියන්න ඊළඟ ලියන්න මාල වලින් ආවරණය කරන මාල වලින් ආවරණය කරන චතුරස්‍රාකාර කොටස් 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 බදාම වලින් පුරවා බදාම වලින් පුරවා වැඩිතැන් කැපීම වැඩිතැන් කැපීම වැඩිතැන් කැපීම එතනම ලියන කමාවක් දාලා අඩුතැන් පවතී නම් අඩුතැන් පවතී නම් බදාම යොදා පිරවීම අඩුතැන් පවතී නම් බදාම යොදා පිරවීම අඩුතැන් පවතී නම් බදාම යොදා පිරවීම බදාම යොදා පිරවීම බදාම යොදා පිරවීම බදාම යොදා පිරවීම අවසානට ලියන්න මිනිස් ලෑල්ල හා අවසානට ලියන්න මිනිස් ලෑල්ල හා මේසන් හැන්ද මගින් මිනිස් ලෑල්ල හා මේසන් හැන්ද මගින් මිනිස් ලෑල්ල හා මේසන් හැන්ද මගින් කපරාරුව අවසන් කිරීම කපරාරුව අවසන් කිරීම හොඳයි ඔන්න එතනින් දෙවෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා හරි ඊට පස්සේ නමුත තුන්වෙනි ප්‍රශ්නට තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කෙනා මූලික චලිතාකාර හතර නම් කරන්න පුතා අපි දන්නවා මූලික චලිතාකාර හතරක් තියෙනවා මොනවද චලිතාකාර හතර දෝරණ චලිත තියෙනවා ප්‍රමණ චලිත තියෙනවා රේඛීය චලිත තියෙනවා අනුවැඩුම් චලිත තියෙනවා නේද මතකයිනේ ලියන්න දෝලන චලිත ඊළඟට භ්‍රමණ චලිත දෝලන චලිත ඊට පස්සේ භ්‍රමණ චලිත ඊට පස්සේ දෝලන චලිත හරි භ්‍රමණ චලිත හරි ඊට පස්සේ ලියනවා රේඛීය චලිත ඊළඟට අනුවැඩුම් චලිත අනුවැඩුම් චලිත අනුවැඩුම් චලිත ඒක දෙවෙනි කොටස කියනවා කාර්යයන් ඉටු කර ගැනීමේදී උත්පාදන ජවය ඔස්සේ වෙනත් උපකරණයක් ක්‍රියාත්මක කරවා ගැනීමට ජවය සම්ප්‍රේෂණය කරන සිද්ධ වෙනවා ජවය සම්ප්‍රේෂණය කිරීම සිදු කළ යුතු අවස්ථා කීපයක් දක්වන්න ජවය සම්ප්‍රේෂණය කරන්න වෙන ඔබේ එකක් දිශාව වෙනස් කරගන්න වේගය වෙනස් කරගන්න ඒ වගේම ව්‍යාවර්තය වෙනස් කරගන්න ජව මූලිකේ ඉඳලා තියෙන දුර වැඩි වෙනකොට අපිට දරුවනේ ජවය සම්ප්‍රේෂණය කරන්න සිද්ධ වෙනවා හරි කියලා බුදේ මෙහෙම ඒක කියන්න ජව මූලිකයේ සිට ඇති ජව මූලිකයේ සිට ඇති ජව මූලිකයේ සිට ඇති දුර ජව මූලිකයේ සිට ඇති දුර වැඩි වන විට ජව මූලිකයේ සිට ඇති දුර වැඩි වන විට වැඩි වන විට ජව මූලිකයේ සිට ඇති දුර වැඩි වන විට තව එකක් ලියන්න වේගය වෙනස් කිරීමට වේගය වෙනස් කිරීමේදී වේගය වෙනස් කිරීමේදී ඒ වගේම දිශාව වෙනස් කිරීමේදී දිශාව වෙනස් කිරීමේදී ඒ වගේම ව්‍යාවර්තය වෙනස් කිරීමේදී ව්‍යාවර්තය වෙනස් කිරීමේදී ඔය වගේ වැඩවලදී අපි ඉතින් දරුවනේ ඔය මොනවද ජවය වෙනස් කර කර නැත්නම් ජවය තනකින් තවදරකට සම්ප්‍රේෂණය කරන්න සිද්ධ වෙනවා තුන්වෙනි කොටස
එළවෙන රෝදය දැති 24යි එළවෙන රෝදය දැති 8යි මෙහෙම තියෙන පද්ධතියක ප්‍රවේග අනුපාතය සොයන්න කියලා කියනවා. ප්‍රවේග අනුපාතය අපි දන්නවා පුතේ. ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ පුතේ එළවෙන ගියරයේ දැති ගණන බෙදනවා එළවන ගියරයේ දැති ගණනින්. මතකයි මේක මං හිතන්න වාට. එළවෙන ගියරයේ දැති කීයක් තියෙනවද? එළවෙන කෙනාගේ දැති 8යි, එළවන කෙනාගේ දැති 24යි. උත්තරේ 1ට 3යි. ප්‍රවේග අනුපාතය 1ට 3යි. 3න් 1යි කියන්නේ 1ට 3යි. ඔන්න පුතේ ප්‍රවේග අනුපාතය 1ට 3ක් කියලා ආවා. සම්බන්ධතාවයේ දැන දෙ කට්ටිය මේක හැමෝම නෝට් කරගන්න. ප්‍රවේග අනුපාතය කියන්නේ එළවෙන ගියරයේ දැති ගන්න බෙදනවා එළවන ගියරයේ දැති කියලා දාගන්න. එළවෙන ගියරයේ දැති බෙදන්න එළවන ගියරයේ දැති වලින් 1ට 3යි. 1ට 3යි. එකට තුනයි. රයිට්. කාණරනේ හොඳයි. අවසාන කොටස. ජව සම්ප්‍රේෂණ ක්‍රමවල විවිධාකාරයේ ජවය හානි වෙනවා. ඒවා නම් කරන්න. ජව සම්ප්‍රේෂණ පද්ධතියක ජවය හානි වෙන්න පුළුවන් ක්‍රම. ඝර්ෂණයෙන් නිසා හානි වෙන්න පුළුවන්. ඒ වගේම දරුවනේ ජවය හානි වෙන්න පුළුවන් ක්‍රම නිහන්නේ. ඒවා නම් කරන්න. ඔව්. ඒ වගේම දරුවනේ අපද්‍රව්‍ය නිසා ඇඳුම් හානිය නිසා ජවය හානි වෙන්න පුළුවන්. ලියන්න පුතේ. ලියන්න ජවය හානි වෙන්න පුළුවන් ක්‍රම. ඝර්ෂණය ශබ්දය ඝර්ෂණය ශබ්දය ඒ වගේම අපද්‍රව්‍යය අපද්‍රව්‍යය ඒ වගේම ඇඳුම් හානිය ඇඳුම් හානිය ඇඳුම් හානිය ඔය වගේ දේවල් නිසා ජවය හානි වෙන්න පුළුවන්. හරි පුතා. පේපර් ඉවරයිනේ. එතකොට ප්‍රශ්න ටික ඉවරයි. හරි. ඔන්න බාධක මැදින් අද මං හිතන්නේ වැඩ ටික කරගෙන ආවා. රයිට්. බලමු අපේ ක්ලාස් එකේ මේ වෙනකොට ළමයි ගියක් ඉන්නවද කියලා දැන්. රයිට්. හොඳයි. රයිට්. හරි හරි. ඉන්න ගානම ඉන්නවා. හරි. පොඩියක් අඩුවක් වෙලා තියෙනවා. හරි. එතකොට පුතේ හරි මේ වීඩියෝ එක ක්ලාස් එකේ දැන් මේ වීඩියෝ එක මම මෙතන ටු දේ වෙද්දි වගේ අපි අප්ලෝඩ් කරනවා ඔයාලගේ ගෲප් වල මේක ලින්ක් එකත් එක්ක දාමාවි අපි YouTube අප්ලෝඩ් කරලා පස්සේ තව අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් මේක නැවත නැවත බලන්න බලලා අඩුපාඩු හදා ගන්න. මම හිතන අද පේපර් එක නම් ටිකක් ස්ටෑන්ඩඩ් මට්ටමට දිගුරණේ ඉතින් වෙනදට වඩා. එතකොට ලබන සතියේ පුතේ හරි හරි ලබන සතියේ අපි 19 පේපර් එක ඩිස්කස් කරනවා. ඒ වගේම වාගේ ගෲප් එකට අපි 19 පේපර් එක දානවා. එතකොට පේපර් එකේ PDF එකක් අපි දැම්මට පස්සේ print out එකක් අරගෙන ලෑස්ති වෙන්න 19 පේපර් එකේ උත්තර ටික ලියලා ඊළඟ දවසේ සෙට් වෙන්න. පැහැදිලිද? හැම සිකුරාදාවකම අපි රැ 8:00 වෙද්දි මේ ක්ලාස් එකේ අපි වැඩ ටික කරගෙන යනවා. ඔන්න දැන් අද දැන් වෙලාව 10යි කාලයි. අද දැන් හොඳ වෙලාව මම හිතන්නේ ලොකු වෙලාවක් අපි ගත්තා ක්ලාස් එකේ වැඩ ටික කරගෙන යන්න. පැහැදිලිනේ? හරි. එතකොට මේ වැඩේ අපි එහෙම ඉස්සරහට කරගෙන යන්න. මොකද පුතේ ඔයාගේ exam එකට තව තියෙන්නේ සීමිත දින ගණනක්. ඒ කියන්නේ ඔයාගේ exam එකට තියෙන්නේ ලබන අවුරුද්ද සැප්තැම්බර් වගේ ඔයාගේ exam එක තියාවි. එතකොට හරියටම අවුරුද්දක කාලයක් තියෙන්නේ. අපි පන්ති කෙරුවොත් සති වලින් ගත්තොත් දවස් 48යි පන්ති කරන්න තියෙන්නේ. හරියටම අවුරුද්දක් කියලා ගත්තොත්. ඒ නිසා උපරිමයෙන් ඔයා වැඩ කරගන්න හැමෝම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් විදිහට වැඩ ටික කරගන්න දඟලන්න. ET වලට ඒකක් ගන්න ඕන. පැහැදිලිනේ? ඒ නිසා හැමෝම උපරිමයෙන් ET වලට ඒකක් ගන්න වැඩ ටික කරන්න. මම මට කරන්න පුළුවන් උපරිමයෙන් ඔබ වෙනුවෙන් මෙහෙම කරලා දෙනවා. හරි. ඒ නිසා පේපර් ක්ලාස් එක කැන්සල් කරගන්න එපා. හැමදාම ක්ලාස් එකට ජොයින් වෙන්න සිකුරාදා හැන්දෑවේ 8:00 වෙද්දි. හරි. එහෙනම් 19 පේපර් එකෙන් ඊළඟ සතියේ පන්ති දෙකදී අපි නැවතත් හමු වෙමු. හරි. අයිබෝන් පුතේ.